ඇති සැපට වැටු කය පොළොවට විරායති අපට නොවේ බඹුටත් මනු ළඟාවති පිනට දුන්නුදේ පමණක් විතරු අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සංවිධානය කරපු කසාවතින් කලාකෙතට හාමුදුරුවරු අස්වද්දන කුඹුර තමයි මේක. මේ සංගීත සැදැව රස විඳින්න විතරක් නෙමෙයි, මේ විශ්වවිද්‍යාල භූමියේම ඇවිද්ද ඔබ දකින්න ඇති ගහේ ගලේ ඇලේ දොලේ පනින්න හැම දෙයකම හාමුදුරුවරු විතරක් තියන් මෙච්චර හරියක් කරන්න පුළුවන්. උන්වහන්සේලා හාමුදුරුවකමත් රැකගෙන මේ ඔක්කොම කළා. මං ඒකයි කලින් ගීතයක කිව්වේ සමාජශීලීව භික්ෂුව ලක්කා. අපි දන්නෝ ඒ වගේ වැඩක් කරන වෙලාවට චුට්ටක් එහෙ මෙහෙ වුණත් ඒක නරකක් හැටියට දකින්න තරම් අපේ දායකයෝ නරකම නෑ. මේ කලා උලෙල කරන්නේ බොහොම මහත්සිය. මේ ගී සැඳෑව චාමර මහත්මයාට තමයි ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි කරගෙන යන්න හිතී කරන් යන්න බැරි වුණා. පීඨ දෙකක අංශ හතරක හාමුදුරුවරු එකතු වෙලා, අවුරුදු හතරක හාමුදුරුවරු එකතු වෙලා මේ මහා භූමියම වසරකට සැරයක් අපේ කලාව නැමැති කෙත අවුරුද්දෙම ධාම කෙත අස්වද්දන උන්වහන්සේලා කලා කෙතත් අස්වද්දන්න දරපු මේ උත්කෘෂ්ට ව්‍යායාමයට ඔබේ ප්‍රසාදය පළ කරන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා පොළසන්නාද. ඒ වගේ ඒ සඳහා ඔබට ප්‍රසාදය පළ කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. සප්තාසන බණක් තියෙනවා ශාමරයේ. මෙහි හාමුදුරුවෝ 7 දෙනෙක් ආසන 7 ඉඳගෙන කල් බණක් කියනවා. ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මෙහි විතරයි හාමුදුරුවෝ කරන්නේ, ලංකාවෙම වෙන තැන්වල නැහැ. ඒ සප්තාසන CD පටයක් මිලදී ගන්නත්, පුංචි ටිකට් පතක් මිලදී ගන්නත් ඔබට පුළුවන්. ඊළඟ අවුරුද්දේ මීටත් වැඩිය හොඳ ලස්සන කලා උලෙලක් කසාවතින් කලාකෙතට ඔබ හමුවට රැගෙනීම සඳහා, ඒ සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්න ඔබ
නැවත මේ පිටව යනකොට එහි කෙළවරක හාමුදුරුවෝ දෙනමක් වැඩ ඉන්නවා. ඔබ උදව් කළොත් සන්තෝෂයෙන් පාර ගන්න. දැන් අපි යනවා ඊළඟ ගීතයට. මේ ගීතය අපි තෝරගත්තේ විශේෂ හේතුවක් නිසා. ප්‍රේම ගීතයට යමුරු කටහඬ මුසු කළ දුර්ලභ චාමරගේ කටහඬින් ගැයුණු තවත් සුවිශේෂී ප්‍රේම ගීතයක් තමයි සුන්දර රාත්‍රියක් මෙතරම් කවදා උදා වේද නොදැයි. පෙම්වතෙක් සහ පෙම්වතියක් හඳුනාම ඉරට රෙමින් බහින්න කියලා කියනවා. මම මේ ගීතයේ හැම දෙයක්ම කියන්නේ ලූ කියලා අහල තියනෝ මිසක් දන්නේ නැති නිසා අපි ඒකට කියනෝ ශ්‍රුති සූචනාර්ථය. ඒ නිසා ඉරට නැගෙන්නත් හඳට බහින්නත් ඔවුන් එපා කියනවල්. රහසේ කුඩ කුඩ ගාගෙන ඉන්න ඔවුන්ගේ හදවතේ ප්‍රේමයේ මල් විකසිත වෙනවල්. දෙදෙනෙක් එකතු වුණාම වෙලාව ගෙවිල යන බව නොදැනුණා. පවුල් ජීවිත ගත කරන ඔබට දැන්නම් කාලේ හිමින් යනවා කියලා දැනුණට හම්බෙච්ච මුල් කාලේ කොච්චර නම් වේගේ දවස ගෙවිල ගියාද කියලා අපිට වැඩිය ඒ ගැන හොඳටම දන්න අපිට වඩා ජීවිතේ බොහෝ සුන්දර රාත්‍රි උදා කරගත්ත සුන්දර.